ඊජිප්තියානු වෙරළේපිහිටි පෞරාණික නටබුන්වලින් හෙමි නගරයක් වූ ටපොස් අයිරිස් මැග්නාහි පුරාණ දෙවොලක් යටින් පුරාවිද්‍යාඥයින් විසින් ඉතා විශාල සුවිශාල වූ උමගක් සොයාගෙන තිබෙනවා. ඒ විශේෂඥයින් නම් කර තිබෙන්නේ ජියෝමැට්‍රික් මිරකල්ලෝ ජාමිතික ආශ්චර්ය යනුවෙන්. ඒ පිළිබඳව පුදුම හිතෙන විදිහේ දේවල් දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ටපොස් අයිරිස් මැග්නා දෙවොලේ කැණීම් සහ විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අතරතුරු තමයි පුරාවිද්‍යාඥයින්ට පොළොව මට්ටමේ සිට අඩි 43ක් යටින් පිහිටියම ඉදිකිරීම හමු වුණේ. මීටර් දෙකක් උස එම උමග නෙලා තිබෙන්නේ මීටර් 1315ක් පුරා පැතිර තිබෙන වැලිගල් පාෂාණයක් තුල. ඊජිප්තුවේ සංචාරක සහ පුරාවස්තු අමාත්‍යාංශයේ පවසන විදියට එහි නිර්මාණයේ සමෝස් ග්‍රීක දූපතේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි අයන්ත් ටනල් ඔෆ් ෆෙබලිනොස් යනුවෙන් හඳුන්වන උමං මාර්ගයට බොහෝ සමානකම් ඇති බවයි. ඒ පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ විශ්මයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම ටපොස් අයිරිස් මැග්නා දෙවොලෙන් මෑතකදී හමු උමගේ ඉංජිනේරු තාක්ෂණයේද ඉතා විශ්මිත එකක්. හෙම උමගේ ඇතැම් කොටස් මේ වන විට ජලයෙන් යට වී පවතිනවා. ඒ පැලිනොස් ටනල් උමගට සමානුව දෙයි සැබෑ අරමුණ කුමක්ද කියන නම් මෙතෙක් අනාවරණය වී නැහැ. 2004 වර්ෂයේ සිට ටපොස් අයිරිස් මැග්නාහි 7 ක්ලියෝපැට්‍රා රජිනගේ සොහොන සොයමින් සිටින පුරාවිද්‍යාඥ මාටිනස් මහතා විශ්වාස කරන විදියට හෙම උමග ක්ලියෝපැට්‍රාගේ සොහොන වෙත උන්ව රැගෙන යාමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ටපොස් අයිරිස් මැග්නා පුරාණ නගරයේ බිහිුණේ ක්‍රිස්තු පූර්ව 280 ගණන්වල විසූ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ශ්‍රේෂ්ඨතම ජනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු වූ දෙවනි ටොලමි විසින් සහ ක්ලියෝපැට්‍රාගේ පරම්පරාවේ මුතුන් මිත්තන් අතරින් කෙනෙකු වතින්. ක්ලියෝපැට්‍රා රාජ්‍ය කළේ ක්‍රිස්තු පූර්ව 51 වන අතරේ ක්‍රිස්තු පූර්ව 30 සේදි විනසාගෙන ජීවිතයෙන් සමුගන්නා තෙක් බලේ රැඳී සිටියා. මාටිනස් මහතා ඇතුළු පුරාවිද්‍යාඥයින් වසර ගණනාවක් පුරාවට කැණීම් සහ විමර්ශන කටයුතු සිදු කරන ටපොස් අයිරිස් මැග්නාහි දෙවොල ඉදිකර තිබෙන්නේ ඔසයිරිස් දෙවියන් සහ ඌගේ රැජින වන ඉසිස් දේවතාවිය වෙනුවෙන්. ක්ලියෝපැට්‍රා රැජින ඉසිස් දේවතාවිය බොහෝ ඉහලින් අදහපු කෙනෙක්. හිම දෙවොලේ කරපු කැණීම්වලදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සහ ක්ලියෝපැට්‍රාගේ නම් සහ රූප ඇතුළත් කාසිද හමු වී තිබෙනවා. ඒ වගේම ඉසිස් දේවතාවියගේ කුඩා ප්‍රතිමාවන්ද හමු වී තිබෙනවා. වාර්තා වෙන විදියටම දෙවලෙන් හමු වූ භූමිදාන වලවල් අතර තිබී ග්‍රීක රෝමානු ආභාෂය ලැබූ භූමිදානයේ කිරීම් කිහිපයක්ම හමු වී තිබෙනවා. ඉදිරියේදීම දෙවලේ තිබූ සියලුම භූමිදාන වලවල් සොයා ගැනීමට හැකි වුණොත් ක්ලියෝපැට්‍රා සහ ඇගේ ආදරවන්තයා මාක්‍යන්තනීදී අතරින් එක් සොහොනක එකට සැතපී සිටිනවා සොයා ගන්නට හැකි වෙනු ඇති බව පුරාවිද්‍යාඥයින් දැඩි ලෙස විශ්වාස කරනවා. අලුතෙන් හමු වූ දෙවල යටින් දිවෙන මේ උමග ඔස්සේ ගමන් කරන විට ක්ලියෝපැට්‍රාගේ සොහොන හමු වේවිද? පුරාවිද්‍යාඥයින් නම් පවසන්නේ ඒ බව පවසන්න තවම කාලය නොවන බවයි. මීළඟ අධ්‍යයනයේදී පුරාවිද්‍යාඥයින් විමර්ශනය කිරීමට අපේක්ෂාවෙන් සිටින්නේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයයි. ක්‍රිස්තු පූර්ව 320 සහ 1303 අතර කාලයේදී ආශ්‍රිතව ඇති වූ භූමිකම්පා මාලාවකින් හිම දෙවොලේ කොටසක් විනාශ වී මුහුදු රළ විසින් ගිලගනු ලැබුවා. ඔබ දන්නවද මීට පෙර සිදු කරපු ගැනීම්වලදී ලේක් මැරියට් විලේ සිට මධ්‍යධරණී මුහුද වෙත දිවෙන උමංජාලයක් ඇති බව හෙළි වුණා. ඉතින් මෙම කැණීම්වලින් ක්ලියෝපැට්‍රාගේ සොහොන හමු වුණත් නැතත් හිම අභිරහස් පෞරාණික නගරය ගැන වටිනා තොරතුරු රැසක් එලිකර ගැනීමට හැකි වේවි. අලුතෙන් හමු වූ ජ්‍යාමිතික ආශ්චර්ය යනුවෙන් හඳුන්වනෙමු මගෙන් වලන්හට්ටි කැබලි සහ ඍජුකෝණාශ්‍ර හුණුගල් ගඩුලක් වැනි වටිනා පෞරාණික දේවල් හමු වී තිබෙනවා. ඊජිප්තුවේ පුරාවස්තු අමාත්‍ය සාහි හවාස් මහතා මීට වසර 13කට පෙර පවසා සිටි අපි විසින් ක්ලියෝපැට්‍රාගේ සහ මාක්යන්තනීගේ සොහොන සොයාගත්තොත් ඒ 21 වෙනි විශිෂ්ටතම සොයා ගැනීම වෙනවාට කිසිම සැකයක් නොමැති බවයි. ඔබ නොදැන සිටි මෙවැනි අපූරු දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.